දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම ප්‍රදේශ රසකට ධාරාණින් පාත වර්ෂාව ඇදහැළුණා. මේ හේතුවෙන් දිස්ත්‍රික් 11ක පවුල් 15404කට අයත් 60467 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. නිවාස පහකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 193ක්. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව සඳහා කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සියලු අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව කටයුතු සම්බන්ධීකරණය කරන ලෙසයි ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ. ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය පහසුකම් මුදල් අමාත්‍යාංශය මේ වෙනුවටත් වෙන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අධික වර්ෂාවෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. පවුල් 15404ක පුද්ගලයන් 61467ක් සඳහා අවශ්‍ය සියලුම සහන ආහාර පාන සහ අනෙකුත් උපකරණ ඉරමතර නිවාස සහන සහ හාන්න පුරණ කිරීම සඳහා ඉඳුරාම අධිකර ජනාධිපතිතුමා වෙතින් අපට උපදෙස් ලබා දීලා තියෙනවා. මේ අනුව මේ සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ ආපදාට ලක් වෙන ගම්පහ දිස්ත්‍රික්කයේ. ගම්පහ දිස්ත්‍රික්කයේ බලපෑම් ලක් වූ පවුල් 11157ක පුද්ගලයන් 46797ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 3043ක පුද්ගලයන් 11648ක් ආපදාට ලක් වෙලා තියෙනවා. සහන කණ්ඩායම් සහ මුදවා ගැනීමේ කණ්ඩායම් ත්‍රිවිධ හමුදාවේ බෝට්ටු කණ්ඩායම් සහ යුද හමුදා කණ්ඩායම් දැනටම සානගත කරලා තියෙනවා. ඒ අවශ්‍ය අවදාන සහිත ස්ථානවල අනිවාර්යයෙන්ම සානගත කරලා තියෙනවා. යම් පුද්ගලයෙකුට මේ ආකාරයේ තමන්ගේ සහන නොලැබෙන්නේ නම් සහ ඒ ලැබිය යුතු ආහාර පාන නොලැබෙන්නේ නම් කරුණාකරලා 117 දුරකථන අමතා අපිට රපොත්තු කරන්න. දිවෙනට මේ වන විට බලපා ඇති තද වැසි සහිත කාලකුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි. අද දිනේදී විශේෂයෙන්ම දහවල් කාලයෙන් පසුව සහ හෙට අනිද්දා දිනවලදී දිවෙන හරහා නැවතත් වැසි සහිත කාලගුණික තත්ත්වය සක්‍රිය වේවි කියලා අපි හිතනවා. මොකද මේ වන විට දිවෙන ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපය ස්ථානගත වෙමින් පවතිනවා. බොහෝ දුරට අද හවලෙන් පසුව දිවයිනේ නිරිත දිග කොටස් වලට විශේෂම වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඒවි කියලා අපි හිතනවා. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට පොතුවිල් දක්වා ඔබට වන මුහුදු තීරයේ සුළං සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 50 55 වගේ වැඩි වෙන්න පුළුවන්. ඒ හැරුණාම දිවිනාට ආනිසසු මුහුදු ප්‍රදේශවල සාමාන්‍ය සුළං තත්ත්වයක් තියෙන්නේ. කෙසේ වෙතත් 18 වෙනිදායින් පසුව තරමක සුළං වර්ධනයක් දකින්න පුළුවන් දිවින ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල. මේ අතර දිස්ත්‍රික් 6කට නායාමේ අනුතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කළුතර, නුවර එළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල සහ කොළඹ දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායාමේ අනුතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානයේ ජනතා ඉල්ලා සිටින්නේ තම නිවස ඛණ්ඩයක් ආශ්‍රිත පිහිටා තිබේ නම් ඒ සම්බන්ධව ඉතාම සැලකිලිමත් වෙන සිල්ලා සිටින අතර ඒ වගේම අධික වර්ෂාපතයට සමග ආරක්ෂිත ස්ථානයක් කරා යන සිල්ලා සිටිනවා. මොකද මේ වන විට නායාම් වලට වඩා කණ්ඩි කඩාන වැටීම් සිදු වෙලා ජීවිතහානි අධික ලෙස සිදු වෙලා තියෙනවා. කැලණි, ගින්, කළු සහ නිල්වලා ගංගා ආශ්‍රිතව පවතින සුළු ගංවතුර තත්ත්වයේ හේතුවෙන් පහත් දින රසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. එමෙන්ම අත්තනගලු ඔය සහ මා ඔය පිටාර මට්ටමේ පවතින බැවින් අවධානයෙන් පසුවන ලෙස වාරි මාර්ග අංශ ජනතාවට දැනුම් දීමක් කරනවා. විශේෂයෙන්ම පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කැලණිගඟේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිහිලා තිබුණා. විශේෂයෙන්ම කඩුවෙල, බියගම, රණාල, මල්වාන මේ ආදී ප්‍රදේශවල කැලණිගඟ පිටාර ගැලීම හේතුවෙන් සුළු සුළු ගං වතුර තත්ත්වයන් ද ඇති වී තිබුණු බවට මාධ්‍ය වාර්තා කළා. නමුත් කොහිලවත්ත නගරය පිළිබඳව කතා කරනකොට තවමත් කැලණිගඟ පිටාර ගැලීමක් සිදු වෙන්නේ නැහැ මේ ප්‍රදේශවලින්. නමුත් කැලණිගඟ පිටාර මට්ටමට ඉතාමත් ආසන මට්ටමේ තමයි මේ මොහොතේ පවතින්නේ. නමුත් අද දහවල් කාලයේදී හෝ අද රාත්‍රී කාලයේදී දිවෙනේ ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇදහැළුණොත් මේ කොහිලවත්ත කොළොන්නාව වවට ප්‍රදේශයත් ගං වතුර අවදානමට ලක්වීමේ හැකියාව තියෙන බව තමයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. ඒ කියන්නේ දිවෙනේ ඉහළ ප්‍රදේශයන්ට අද දවසේදී තවත් වර්ෂාව ඇදහැළුණොත් කැලණිගඟ මේ ප්‍රදේශවලින් මේ විශේෂයෙන්ම කොහිලවත්ත ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් පිටාර ගැලීමක් සිදුවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි සඳහන් කරන්න ඕනේ විශේෂයෙන් ආරක්ෂක අංශ ඉල්ලීමක් කර අපෙන් මේ පිළිබඳව සඳහන් කරන්නට කියලා. අද ඉරිදා දිනේ නිවාඩු දිනයක්, ජනතාව නිවෙස් වලට වෙලා ඉන්නේ. ඉතින් මේ නිවෙස් වලට වෙලා ඉන්න ජනතාව මේ කැලණිගඟ පිටාර ගලලාද නැද්ද කියන කාරණය පිළිබඳව සුවබලන්නට මේ ගඟ දෙපසට මේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ගංගා වතුර තත්ත්වය පිළිබඳව දැනගන්නට තොරතුරු හොයන්නට විශේෂම තරුණයින් මේ ගඟ දෙපසට ඇවිල්ලා ඒ ගඟේ වතුර මට්ටම් පිළිබඳව නරඹනවා කියන කාරණය පිළිබඳව ආරක්ෂක අංශ අපට දැනුම් දුන්නා. ඉතින්
සඳහන් කරන්න ඕනේ එය ඉතාමත් අවදානම් තත්ත්වයක් කියලා තමයි ආරක්ෂකයන් සඳහන් කරන්නේ. ඒ නිසා මේ ප්‍රදේශයට එන්න එපා, ගං වතුර පිළිබඳව නරඹන්න, වතුර පිට අරගලලද ගඟ ගොඩගලලද කියන කාරණේ නරඹන්නට එන්න එපා කියලා ආරක්ෂකංශ විසින් ඉල්ලීමක් කරනවා ජනතාවගෙන්. ඉතින් ඒ පිළිබඳව ජනතාව සැලකිලිමත් වෙන්න ඕනේ. ඉල්ලීම කරන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, ජනතාවගේම ආරක්ෂාව නිසා. අලුත්ගම ඇල්පිටිය මාර්ගයේ පරප්පුව ප්‍රදේශය ජලෙන් යටව පවතිනවා. ගංගුතුර තත්ත්වයේ හේතුවෙන් බලපිටිය රේවත ජාතික පාසලේ තාප්පේද කඩාවැටී තිබුණා. පිටත වටරවුම් මාර්ගයේ කඩුබෙල අධිවේගී මාර්ග පිවිසුම ජලෙන් යටවීම හේතුවෙන් සෑහළු වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. දොම්පේ සහ සීතාවක ප්‍රාදේශීය කම් කොට්ටාසවල පැවති සුළු ගංගුතුර තත්ත්වය මෙවන විට පහව යමින් පවතිනවා. හංවැල්ල කිරිඳිවල ප්‍රධාන මාර්ගයේ කොටසක් පූගොඩ කළුපාණම ප්‍රදේශයෙන් තවදුරටත් ජලෙන් යටව පවතිනවා. අධික වර්ෂාවත් සමග කුඩාගඟ පිටාර ගැලීමෙන් මුලත් සිංහල ප්‍රදේශයේ පහත් දින් ඇතුළු මාර්ග තවමත් ජලයෙන් යටව පවතිනවා.